සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදං ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා ධම්මස්සවන කාලු අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තු තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල ධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රතණයෙන් තවත් බොහෝම පුංචි කොටස දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත් ඒ තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් ඉතාම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අමාමහ නිවනින් සැනසීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද
ධර්මානු ශාසනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අපේ විමානවත්තු පාලියේ මාංජේට්ටක කියන වර්ගයේ සඳහන් වන විහාර කියන විමානවත්තුව මූලික කරගෙන ධර්මානු ශාසනාව සිද්ධ කරන්න. අපේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර වැඩඉන්න කාලි. මේ ධර්ම කාරණාව විශේෂයෙන් දේශනා කරන්න යෙදෙන්නේ. මේ සැවැත්නුවර එක උපාසිකාවක් ජීවත් වුණා විශාකා කියලා. විශාකා මහ උපාසිකාව මේ ශාසනයේ අපි අතර බොහෝම ප්‍රසිද්ධයි. මහ උපාසිකාව තරුණ කාලි විවාහ ජීවිතයට අවශ්‍ය කාරණා සියල්ල සූදානම් කරලා විවාහ වෙන දවසේ තමන්ගේ තාත්තා විසින් තෑග්ගක් දුන්නා. ඒක තමයි මහාලතා පසාදෙනිය. මහලිය පළඳනාව කියලත් අපි කියනවා. ලිය කියලා කීවේ කාන්තාවට. මහා කාන්තාවන් පළඳන පළඳනාවක්. එතකොට කාටද මහා කාන්තාවන් කියලා කීවේ? පිනතින් මේ ශාසනයේම ඔය පළඳනාව ලැබුණා ඉන්නේ කීප දෙනයි. මේ මහලිය පළඳනාව ගෙලේ පැලඳුවහම දෙපතුලේ ගෑවෙන්න දිගයි. සප්ත රතනයන්ගෙන් තමයි නිර්මාණය කරන්නේ. මාලය හදලා ඉවර වෙච්චහම බර පිළිබඳව සඳහන් කරනවා එය ඔසවන්න ඇත්තු පස් දෙනෙකුගේ ශක්තිය ඕන කියලා. ඒතර කාන්තාවන්ටත් එහෙම ශක්තිය තිබුණාද? සංසාරේ පින් කරපු අයට ඒ ශක්තිය තිබුණා. ඉතින් මේ කාරණාව කොසල් රජුරවන්ටත් සැකසහිත වුණා. සඳහන් කරනවා රජිරු එක දවසක් මහ උපාසිකාව විහාරයට ගිහිල්ලා ඉන වෙලාවක් බලලා තමන්ගේ මංගල හස්තියට හොඳටම රාපෝල මත් කරවලා විශාකා වෙන මාර්ගයේ ඉදිරියට එවලා රජිරු උඩු මහලට වෙලා බලාගෙන ඉන්නවා. හොඳටම මත් වෙච්ච ඇතා දූවිලි නගාගෙන මග දෙපස තියෙන ගස් ආදිය පෙරලගෙන මාර්ගයේ ඉස්සරහට දුවගෙන යනවා. නිකන් හිතලා බලන්නකෝ පින්නතුනි, අපි පාරේ යනකොට එහෙම සිදුවීමක් වුණොත්, එහෙම ඇතෙක් ඉස්සරහට ආවොත් මොකක් වෙයිද කියලා. නමුත් මහ උපාසිකාවගෙන් අල්ප මාත්‍ර බයක් නම් රජ්ජුරුව දකින්නේ. ඇතා ළඟටම එනකොට තමන්ගේ සුලැඟිල්ලෙන් පාරෙන් එහාට තල්ලු කරලා ගියා කියලා කියන්නේ. ඒ තරම්ම ශක්තිමත්. ඉතින් මේ පළඳනාව පළඳගෙන බොහෝ තැන්වල යනවා. මේ පළඳනාව ගලවලා අවශ්‍ය වෙලාවට දෙන්න ඒ තරම්ම ශක්තිය තියෙන දාසියෙකුත් ලැබෙනවා කියලා කියනවා. ඒ පුණ්‍ය ඍදියටමයි එවන් දාසියක් හම්බ වෙන්නේ. මේ මහ උපාසිකාවත් එක නිතරම කාන්තාව 500ක් විතර හිටියා. ඒගොල්ලෝ එක දවසක් යෝජනා කරනවා උයන් ක්‍රීඩා සඳහා විනෝදයට යම් කියලා. විශාකා මහ උපාසිකාව කියන්නේ සෝවාන් වෙච්ච ආරි ශ්‍රාවිකාවක්. නමුත් තමන්ගේ යෙහෙලිවරුන්ගේ ඉල්ලීමනේ. ඒ නිසා මාලිගාවෙන් එළියට බැස්සත් මගට යනකොට කල්පනා කරනවා මේ බාල දෙරියක් වගේ මේ උයන් ක්‍රීඩාවල යෙදෙමින් කාලය ගත කරන එක මං වගේ කෙනෙකුට එච්චර සුදුසු නෑ. ඒ නිසා ඒ නාස්ති කරන කාලයෙන් භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා වන්දනා කරලා සංඝයා දැකලා සතුටු වෙලා බණ ටිකක් අහලා එන එක වටිනවා කියලා. ඒ නිසා යෙහෙලිවරු ටිකත් අඬගහගෙන ජේතවනාරාමයට ගියා. මහ උපාසිකාව පිරිසත් එක්ක බණ ඇහුවා. මාලේ ගලවලා දාසියගේ අතට දීලා තිබුණා. ඉතින් මේ යෙහෙලියෝ ටික විහාර බිමේ සැරිසරමින් සිරි නරඹමින් කාලය ගත කළා. ධර්ම දේශනාව ඉවර වෙලා ආපහු යන්න තීරණය කරලා තමන්ගේ පිරිසත් එක්ක පිටත් වුණා.
ජේතවනාරාමින් සෑහෙන දුර එළියට ගිහිල්ල තමන්ගේ දාසියට කතා කරල කියනවා මට මගේ මාලි දෙන්න පැළඳ ගණ්ඩ කියලා. ඒ වෙලාවෙ තමයි දාසියට මාලි මතක් වෙන්නේ. අනේ ආරියාවනි සමාවෙන්ඩ මාලි පන්සලේ බැරි වෙලාව. මම ඉක්මනට ගිහිල්ලා අරන් එන්නම් කියලා. මහඋපාසිකාව කියනවා ඒක බැරි වුණේ පන්සලේ නම් ආයේ ඒක ගණ්ඩිපා. පන්සලේ බැරි වුණ දේ ආපහු ගන්න මං කැමති නෑ. ඒකට සුදුස්සක් කරමු කියලා පන්සලට ගියා. ඊළ මාලි තිබුණ තැනත් බැලුව. හැබැයි ඉතින් මාලි තිබුණේ නැහැ. එතකොට එහෙනම් අපිට ආයේ යමක් හිතන්න ඉඩ තියලා තියෙනවා. මේ මාලි ඔසවන්න ඇත්තු පස් දෙනෙකුගේ තරම් ශක්තිය වුවමනා නම් මහ උපාසිකාවත් දාසියත් දෙන්නම මේ වෙලාවේ හිටියෙත් නැත්තම් මාලි කවුද අරගත්තේ? පින්නතුනි හොරු ගෙනහිල්ල නම් නැහැ. කෙනෙක් මාලි අරන් තියලා තියෙනවා කාගෙද කියලා දන්න නිසා ආවහම දෙන්න. දැන් ඊළඟට හිතන්න ඕනේ එච්චර ශක්තිය තිබ්බ මාලි අරන් තිබ්බ කෙනා කවුද කියලානේ. ඒ වෙන කවුරුවත් නෙමෙයි අපේ භාග්‍යතුන් වහන්සේගේ අග්‍රපස්ථායක ආනන්දයන් වහන්සේ. ආන්ගේ මූලාශ්‍රයෙන් අපිට කියවෙනවා ආනන්දයන් වහන්සේ කොච්චර ශක්තිමත්ද කියලා. අපේ පින්නතුන්ට මතකද දේවදත්ත හාමුදුරුවෝ නාලාගිරි ඇතාට රාපුවල භාග්‍යතුන් වහන්සේ ඉදිරියට එව්වා කියන ධර්ම කාරණාව. ආනන්දයන් වහන්සේ ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ ඉස්සරහට එනවනේ. බොහෝ භික්ෂූන් වහන්සේලා උත්සාහ කළා නාලාගිරි මම දමනය කරන්නද ස්වාමීනි කියලා. ඒ සියලු දෙනාම හිටපු තැනම භාග්‍යතුන් වහන්සේ නැවැත්තුවා. හැබැයි තින් ආනන්ද හාමුදුරුව කෙලින්ම ඉස්සරහට ගියා. ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේට ලෙන්ගතුයි. අනික ඉතින් අනික් භික්ෂූන් වහන්සේලවත් ආනන්දයන් වහන්සේවත් භාග්‍යතුන් වහන්සේගේ ශක්තිය නොදන්නව නෙමේ. ඉතින් ආනන්ද හාමුදුරුවන්ට එකපාරක් භාග්‍යතුන් වහන්සේ සඳහන් කළ ආනන්ද මේ පිටිපස්සට එන්න කියලා. ආවේ නැහැ ආනන්ද හාමුදුරුවෝ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඉර්ධියක් දක්වලා මහපොළොව කරකවල තමයි ආනන්ද හාමුදුරුවෝ පිටිපස්සට ගන්නෙ. නමුත් ඉතින් ආනන්ද හාමුදුරුවෝ ආයෙත් යනවා. සාමාන්‍ය ජන ප්‍රවාදෙන් කියන්නේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තිබිච්ච අසීමාන්තික සෙනෙහස නිසා මාව නසල මිසක් භාග්‍යතුන් වහන්සේ ළඟට යන්න දෙන්නේ නැහැ කියන චේතනාවක් තිබුණා කියලා. පින්නතුනි ආනන්ද හාමුදුරුව එතෙන්ට එන්නේ නාලාගිරි වගේ ඇතෙකුගෙන් ජීවිතේ නැති කරගන්න නෙමෙයි. නාලාගිරි වගේ ඇතෙක් සුලැඟිල්ලෙන් ඔසවලා පැත්තකට විසි කරන්න තරම් කාය ශක්තියක් උන්වහන්සේට තියෙනවා. ඉතින් ඒ කාරණාවෙන් අපිට පේනවා ආනන්දයන් වහන්සේට කොච්චර ශක්තිය තිබුණාද කියලා. ඉතින් මේ වෙලාවේ විශාකා මහ උපාසිකාව භාග්‍යතුන් වහන්සේ ගාවට ගිහිල්ලා කරුණු කාරණා කියලා ස්වාමීනි මේ පළඳනාව මගේ හාමුදුරුව අරන් තියලා ආනන්ද හාමුදුරන්ට හරි ලෙන්ගතුයි කියලා කියන්නේ. ඒ නිසා මගේ හාමුදුරුව කියලා ආනන්ද හාමුදුරන්ට කතා කරපු අවස්ථා තියෙනවා කියලා ධර්මයේ සඳහන් කරනවා. උන්වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ ගුණ කදම්බයක් මේ මාලය ස්පර්ශ කළාට පස්සේ මං වගේ කාන්තාවක් ඒක පළඳන එක සුදුසු මදි ස්වාමීනි. එහෙමත් කියලා අවසර ඉල්ලනවා මේ මාලේ මිල කරලා සංඝයාට භාග්‍යතුන් වහන්සේට වැඩඉන්න පන්සලක් හදන්න ඉඩ දෙන්න කියලා. භාග්‍යතුන් වහන්සේකට අවසරයක් දුන්නා. මහ උපාසිකාවගේ පුණ්‍ය මහිමය කොච්චරද? භාග්‍යතුන් වහන්සේට කියනවා ස්වාමීනි සංඝයාට සුදුසු විදිහට පන්සල හදන්න මට උපදෙස් දෙන්නත් කෙනෙක් ඕනේ. අපේ බුදුරජාණන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේට තමයි පවරන්නේ විහාර කර්මාන්තයේ වැඩ අධීක්ෂණය කරන්න. මාස 9න් පන්සල හදනවා. කුටි දහසක් තියෙනවා මේ පන්සලේ. යටමාලි කුටි 500යි උඩමාලි කුටි 500යි. මාස 9න් සියලුම වැඩ ඉවර කරලා පන්සල් පූජ කරන්නයි හදන්නේ. සැවැත් නුවරමයි ඒ පන්සලත් ඉදි වෙන්නේ. ඒ පන්සලට තමයි අපි පූර්වාරාමය කියලා කියන්නේ.
පින්නතුනි අතීත ශ්‍රද්ධාවන්තයෝ සම්බුද්ධ ශාසනය උදෙසා පූජාවල් පවත්ව වූ හැටි අපිට වර්තමාන පෘතජ්ජන හිතකින් හිතුවට තේරෙන්නේවත් නෑ. මහෞපාසිකාවගේ පන්සල කොහොම තියෙන්නේ නැද්ද? ඒක පැහැදිලි කරන එක කාරණාවක් සඳහන් කරනවා මේ විදිහට. යෙහෙළියෝ 500ක් ඇයට හිටියනේ. දැන් පන්සල පූජා කරන උත්සවේට එක යෙහෙළියක් කහවණු ලක්ෂයක් වටින සලුවක් ගෙනල්ලා දෙනවා මහෞපාසිකාවට. ආර්යාවිනි මේකත් පිරිකරක් හැටියට බාරගන්න කියලා. පින්නතුනි කහවණු ලක්ෂයක්. සාමාන්‍යයෙන් කහවණුවක් කියන්නේ වර්තමාන පවුමක් තරම්. ඒ ආසන්න වටිනවා. ඉතින් ඒතකොට කහවණු ලක්ෂයක් කියලා කියන්නේ රුපියල් වලින් බැලුවොත් කීයක් වෙයිද? මේ පන්සල හදන්න වියදම් කරනවා කහවණු ලක්ෂ 27ක්. පන්සල හදන්න අනික් කටයුතු වලට සහ පන්සල පූජා කරන උත්සවයට මේ සියල්ලටම තමයි කහවණු ලක්ෂ 27ක් වියදම් කරන්නේ. ඒ ප්‍රමාණය වියදම් කරපු පන්සල කොයි වගේද? ලක්ෂ 27ක්. ඒ ප්‍රමාණය කොයි වගේ වෙන්න ඇද්ද අපිට තේරෙන්නේ නැහැ. නමුත් අර යෙහෙළිය ගෙනල්ලා දුන්න කහවණු 27 කෝටියක් පින්නතුනි. කහවණු ලක්ෂ 27 කෝටියක් වියදම් කරනවා. සඳහන් කරනවා අර ගෙනල්ලා දුන්න සලුව අරගෙන බලලා මහෞපාසිකාව ආපහු ඇයටම දෙනවා නැගණිය නුඹම පූජා කරන්න. ඇය මේ මොකද විශාකාව එහෙම දෙන්නේ? ඇයට මේ සලුව බාල වැඩි පූජා කරන්න. ඒ වගේ බාල පූජාවක් තමන් කරන්නේ නැහැ. ඉතින් කහවණු ලක්ෂයක් වටින සලුවත් බාල වැඩි කියලා කියහම මහෞපාසිකාවගේ පූජාව හඳුනගන්න තියෙන තැන මේ. අර යෙහෙළිය මේ සලුව අරගෙන යටමාලි කුටි 500ටම යනවා. එතන සලුව පූජා කරන්න ඉඩක් ලබන්නේ නැතුව ඇය උඩුමහලට යනවා. උඩුමාලි කුටි 500ම බලලා අන්තිමට ඇය ගෙනාපු සලුව තුරුල් කරගෙන ඇයම අඬනවා. එතකොට අපේ ආනන්දයන් වහන්සේ දැකලා ළඟට ගිහිල්ලා අහනවා නැගණිය අඬන්නේ ඇයි කියලා. ස්වාමීනි මගේ යෙහෙළියගේ පින්කමේදී පූජා කරන්න සලුවක් ගෙනාවා. ඇය මට කීවා ඒක සුදුසු තැනක පූජා කරගන්න කියලා. ස්වාමීනි මට මේක පූජා කරන්න තැනක් නැහැ. ඒ කියන්නේ සියලුම කුටි බඩු බාහිරාදීන් පුරවලා තිබිලද? නැහැ පින්නතිනි, අල්පේච්ච සංඝයා වැඩ ඉන්න කුටිනේ මේවා. එඳ ඒ වගේ මහා විශාල වශයෙන් බඩු පුරවලා නැහැ. ඒ සඳහන් කරනවා ස්වාමීනි මේ පන්සලේ කුටි දහසක් තියෙනවා. සෑම කුටියක් ගාවම ඇතුල් වෙන තැන දාලා තියෙන හැම පාපිස්සක්ම කහවණු ලක්ෂයකට වඩා වටිනවා. පින්නදෙනි පාපිස්ස කහවණු ලක්ෂයකට වඩා වටිනව නම් අනික් දේවල් ගැන කවර කතාවද? නමුත් මගේ හිත හදන්නත් ඕනේ. ඒක නිසා ආනන්දයන් වහන්සේ දකින්න විශාකාවට පාපිස්සක් දාන්න අමතක වෙච්ච තැනක් තියෙනවා. ඒ තමයි ඉස්සරලාම සංඝයා විහාරයට ගොඩ වෙන තැන. අර තැනැත්තියට කියනවා නැගණිය නුඹේ සලුව අන්න අහවල් තැන පාපිස්සක් කරලා පූජ කරන්න කියලා. එතකොට හිතන්න පූර්වාරාමේ එහෙමනම් පාපිස්සත් කහවණු ලක්ෂයකට වඩා වටිනවනම් රන් කහවණු 54 කෝටියක් වියදම් කරලා අනාථපිණ්ඩික සිටුතුමා හදාපු පූර්වාරාමේ සිටුතුමා හදාපු ජේතවනාරාමේ කොහොම තියෙන්නේ නැද්ද? පින්නතින් මේවා තනිකරම මිහිබට දිව්‍ය විමාන වගේ පූජා කරලා තියෙනවා. ඉතින් මේ පන්සලේ වැඩ ඉවර කරලා විශාකා මහෞපාසිකාව තමන්ගේ යෙහෙළියෝ 500 දෙනත් අඬගහගෙන පල්ලහ කුටි 500ම නිරීක්ෂණය කරලා උඩුමහලට ගිහිල්ලා උඩ කුටි 500ත් බලලා විහාර කර්මාන්තයේ නිමාව ගැන ඇයට බොහොම සතුටුයි. ඒක සංඝයාටම ගැලපෙනවා.
මහමොග්ගල්ලාණයන් වහන්සේගේ අධීක්ෂණයෙන් කෙරෙන්නේ. ඒ අසීමාන්තික සතුට භුක්ති විඳ විඳ තමන්ගේ යෙහෙළියෝ 500 රැස් කරලා කියනවා, නැගිනිවරුනි, මම සිදු කරගත්ත මේ සුවිශාල ආරාම පූජාවේ පින මගේ යෙහෙළියන් වන නුඹලා සියලු දෙනාටම අනුමෝදන් කරනවා. හරි සතුටින් පින් අනුමෝදන් වෙයල්ලා කියලා කීවා. ආන්ගේ යෙහෙළියෝ අතර සියලු දෙනාම පින් අනුමෝදන් වුණා. එක යෙහෙළියක් මේ පන්සල පටන් ගත්ත තැන ඉඳලා ගොඩ නැගුණ හැටි ඉඳලා දැන් තියෙන ස්වභාවයේ ඉඳලා මේ සියල්ලම මෙනෙහි කර කර මෙනෙහි කර කර අනුමෝදන් වුණා. ඇය මරණින් පස්සේ නින්දෙන් පිබිදුනා වගේ තෞතිසාවී පිබිදුනා. විශාකා මහ උපාසිකාව නෙමේ, අර විශේෂයෙන් මෙනෙහි කරලා පින් අනුමෝදන් වෙච්ච තැනැත්තිය. අපේ ශාසනයේ මහා සංඝයා අතර හතරවෙනියා මහානුරුද්දයන් වහන්සේ දිව්‍ය ලෝක චාරිකාවේ වැඩපු වෙලාවක යදුන් 16ක් විතර දිග, යදුන් 16ක් විතර පළල සුවිශාල දිව්‍ය විමානයක් දැක්කා. ඒ දිව්‍ය විමානයෙන් එළියට විහිදෙන ආලෝකය යදුන් 100ක් ඈතට පැතිරෙනවා කියලා කියනවා. අපිත් එහෙම විමානවල ඕන තරම් කල් ඉන්න ඇති. නමුත් එහෙ හිටපු කාලේ අපිට දැන් මතක නැහෙනි. බුද්ධාන්තරයක ඉපදිලා නැවතත් සතරපායට පිටුපාල නිවන් දකින්න තුරු සුගතියක යන්න හරි පින් කරගන්න මේ වාගේ ධර්ම කාරණා අපිට දේශනා කරලා තියෙනවා. මහණෙනි, පින කියන්නේ සැපේට නමක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, සංසාරේ නිවන් දකින්න තුරු සැප සහිතව මේ ගමන යන්න බලාපොරොත්තු වෙන සත්වයා ඒ සැපය හොයාගන්න නම් මොනවද කරන්න ඕනේ? පිනමයි කරන්න ඕනේ. පින නම් සැපේට නමක්. පින් රැස් වෙනවා කියලා කියන්නේ සැප එකතු වෙනවා කියන එකයි. නමුත් ධර්මය නොදන්න අන්ධ බාල පෘථජ්ජන පුජ්‍යලයා මැලි වෙන්නෙම පින් කරන්න. පව් කරන්න හරි උනන්දුයි, පවට හරි උද්‍යෝගිමත්. පව් කරන්න වෙච්චාම මිනිස්සුන්ට අවුවද වැස්සද දවල්ද රෑද එහෙම කිසි ભેදයක් නැහැ. නමුත් පින් කරන්න ගියහම නම් අවුව හින්ද බෑ කියලා නවතිනවා, වැස්ස හින්ද බෑ කියලා නවතිනවා, කලුවර වැඩි කියලා නතර වෙනවා, සීතල වැඩි කියලා නතර වෙනවා. විවිධ හේතු කිය කිය පිනෙන් මගහරිනවා මිනිස්සු. ඒ ධර්මය අහලා නැති නිසාමයි. මේ විමානි ගාවට ගිහිල්ලා අනුරුද්ධයන් වහන්සේ නතර වෙලා ටික වෙලාවක් ඉන්නකොට මහ ප්‍රතාපවත් තේජස් සම්පන්න දිව්‍යාංගනාවක් එනවා. ඇගේ රුව තේජස මෙච්චරයි මෙපමණයි කියලා වචනවලින් කියන්න පුළුවන් කමක් නැහැ. ඇය ඇවිල්ලා අනුරුද්ධයන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරාම අනුරුද්ධ මහරහතන් වහන්සේ ඇගෙන් ප්‍රශ්නයක් අහනවා. අභික්කන්තේන වන්නේන යාත්වං තිට්ඨසි දේවති ඕබා සෙන්ති දිසා සබ්බා ඕසධීවිය තාරකා. ඕසධී තාරකාව කියලා කියන්නේ ඉතා සුදු පාට ආලෝකයක් විහිදෙන දීප්තිමත් තරුවක්. මේ ඕසධී තාරකාව වගේ දෙව් දියණියනි, නුඹ හරියට ඕසධී තාරකාව වගේ දස දිසාවම නුඹේ ශරීර ආලෝකයෙන් ආලෝකමත් කරමින් නුඹ බැබලෙනවා. මෙබඳු දිව්‍යමය ඉසුරක් ලැබීමට පූර්ව ජාතියේ නුඹ කිනම් කුසලයක් කළාද කියලා ඇහුවා. මහා අනුරුද්ධයන් වහන්සේ එහෙම ඇහුවට පස්සේ මේ දිව්‍යාංගනාව දුහොත් මුදුන් දීලා වැඳගෙන ආනන්දයන් වහන්සේට කියනවා, ස්වාමීනි, සාවත්තියං මයිහං සකී බදන්ති. සවැත් නුවර සකී කියන්නේ යෙහෙළියට, මගේ යෙහෙළියක් හිටියා. සංගස්ස කාරේසි මහා විහාරං, ඇය මහා සංඝරත්නයේ උදෙසා මහා විහාරයක් කරවලා පූජා කරන්න යෙදුණා. තත්තප් පසන්නා අහමානුමෝදියං, තමන් විසින් කරවපු විහාරයේ දැකලා බොහොම ප්‍රසාදයට පත්වෙච්ච ඇය
අපට කතා කරලා ඒ පින අනුමෝදන් කළා. දිස්වා අගාරංච පියංච මේතං තායේව මේ සුද්ධ අනුමෝදනාය. අපිත් බොහෝම සතුටින් ඇය අනුමෝදන් කළ කුසලයේ අනුමෝදන් වුණා. ලද්දං විමාන භූත දිසස්සනෙයං. ලද්දං විමාන භූත දස්සනෙයං. ආංගේ ශ්‍රේෂ්ඨ විමානය දැකලා. සමන්තතෝ සෝලස යෝජනානි. වේහාසයන් ගච්ඡති ඉද්දියාමම. ඒ මනා විහාරය දැකලා සතුටු වෙලා ඒ පින අනුමෝදන් වීමේ කුසලය හේතු කරගෙන ලද්දං විමානබ්බූත ලස්සනෙයං. මේ ආශ්චර්යමත් වූ දිව්‍ය විමානයේ ඒ කුසල කර්මයේ බලයෙන් තමයි මම ලැබුවේ. විශාකාව අනුමෝදන් කරවපු පින අනුමෝදන් වීමේ කුසලයේ හේතුවෙන් මට මේ දිව්‍ය විමානය පහළ වුණා. සමන්තතු සෝලස යෝජනානි. හාත්පස සොලොස් යොදුනක් තරම් දිගයි පළලයි. වේහාසයන් ගච්ඡති ඉද්දියා මම. එතකොට මේ විහාරය ලබන්න හේතුව කියනවා. ස්වාමිනි මහා අනුරුද්ධයන් වහන්සේ සවැත්නුවර විසූ විශාකානම් මගේ යෙහෙලියක්. ඒ ශ්‍රද්ධාවන්ත උපාසිකාව සිව්දිගින් වඩින මහා සංඝයාගේ පහසුව පිණිස මහා විහාරයක් කරලා බුදුපාමොක් මහා සංඝයාට පූජා කරන්නට යෙදුණා. ඒ බුදුපාමොක් මහා සංඝයාට ඒ පන්සල පූජා කරන්න කටයුතු සූදානම් කරගෙන ඒ පන්සල පූජා කරලා ලබාගත් සියලු පින් යෙහෙලිවරුනි නුඹලාත් අනුමෝදන් වේවා කපල කියලා අපිට පින් අනුමෝදන් කළා. ස්වාමීනි අපිද ඒ පින අනුමෝදන්ව සතුටු වුණා. ආන් ඒ මහා පින්කමෙන් සතුටු වෙලා දිව්‍ය විමානයක් බඳු කුටි දහසකින් යුතු උදාරතර වූ ප්‍රාසාදයේ බලබලා අපි තව තවත් සතුටු වුණා. පහන් සිතින් යුතුව ඒ මහපින අනුමෝදන් වීමේ පුණ්‍ය කර්මයේ හේතු කරගෙන මමත් මේ විදිහේ දිව්‍ය විමානයක් ලැබුවා. ඉතින් මේ විදිහට තමන්ට මේ ආශ්චර්යමත් විමානය ලැබුණ හේතුව සඳහන් කරාම මහා අනුරුද්ධයන් වහන්සේට ඕන වෙනවා ඇගේ මුවින්ම කියවගන්න පන්සල හදපු මහා උපාසිකාව දැන් කොහෙද කියලා අහන්න. ඒ නිසා අහනවා ඒ මහා විහාරයේ කර වූ විශාකාව උපන් තැන කියන්න පුළුවන්ද කියලා. ඒ සඳහන් කරනවා යාසා ආහු මයිහං සකී බදන්ති සංඝස්ස කාරීසි මහා විහාරං විඤ්ඤාත ධම්මා සා අදාසි දානං උප්පන්නා නිම්මාන රතිසු දේවේසු. ස්වාමීනි මගේ එහෙලිය ඒ මහා කුසල කර්මයේ ආනුභාවයත් කරන කොටගෙන ඒ නිම්මාන රති දිව්‍ය ලෝකෙ තමයි ඉපදුනේ. නිම්මාන රතිය කියන්නේ පස්වෙනි දිව්‍ය තලය. පජාපති තස්ස සුනිම්මි තස්ස නිම්මාන රති දිව්‍ය ලෝකයේ දිව්‍ය රජ්ජුරුවන්ගේ නම සුනිර්මිත. අචින්තියෝ කම්ම විපාක තස්ස ඒ මහා කුසල කර්මයාගේ බලයෙන් නිම්මාන රතියේ ඉපදිලා ඇය සුනිර්මිත දිව්‍ය රාජයාගේ අග්‍ර මහේෂිකාව බවට පත් වුණා. යාමේසං පුච්චසි කුහින් uppannāyāti tante viyākāsin ananyatā ahanti. නමුත් ස්වාමීනි පහළ දිව්‍ය තලයක ඉපදිච්ච මම ඊටාම ඉහළ දිව්‍ය තලයක උපන්නා වූ ඇගේ සැපය ගැන කොහොම විස්තර කරන්න? සඳහන් කරනවා පල්ලහ දිව්‍ය තලවල ඉන්න දෙවියන්ට ඉහළ දිව්‍ය තලවල ඉන්න දෙවියු පිනින්නෙත් නෑ කියලා. ඒ තරම් සියුම් ශරීර තියෙන්නේ. නමුත් විශාකා මහ උපාසිකාව මේ දෙවඟන මුණ ගැහෙන්න එක දවසක් එනවා. ඒ කාරණා නිසා තමයි දන්නේ ඇය කොහෙද ඉපදිලා ඉන්නේ කියලා.
තෞතිසාවේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 360,00,000යි. නමුත් නිම්මාන රතුවේ ආයු ප්‍රමාණය මනුස්ස වර්ෂයෙන් අවුරුදු 230,40,00,000යි. පින් අනුමෝදන් වෙච්ච කෙනා ඉන්න තැන, පින්කම කරපු කෙනා ඉන්න තැන. ආර්ය ශ්‍රාවිකාවක් වෙච්ච සෝවාන් ආර්ය ශ්‍රාවිකාවක් විශාකා මහ උපාසිකාව සතර අපායන් සදහටම මිදිලා ඉන්නේ. ඉතින් මේ විදිහට මේ විමාන වස්තුව සඳහන් කරලා අපිට ඉදිරිපත් කරන ප්‍රධාන කාරණාවක් තමයි පින්නතුනි, පින් කරන එක සංසාර සුවයට කොච්චර හේතුවක්ද? භාග්‍යතුන් වහන්සේ කවදාවත් මේ සසර මෙරි මෙරි ඉපදී ඉපදී සැරිසරනවට කැමති නැහැ. යම් තැනක භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සසර ආයේ ආයේ දෙව්ලොව බඹලොව හරි උපදිනවා කියලා කියන්නේ, මහණෙනි මම ඒකට කැමතිම නැහැ කියලා. උදාහරණයක් දේශනා කරනවා, අසුචියේ ටිකක් තිබුණත් දුර්ගන්ධයි, හුඟක් තිබුණත් දුර්ගන්ධයි. ඒ හින්දා මනුස්ස ලෝකේ අතහැරලා සතර අපාය අතහැරලා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඉපදුණා සදහටම සංසාරේ කෙරවල කරලා නැහැ. ඔවුන් දෙව්ලොවින් චුත වෙලත් ආයේ නිරේ ලෝකෝල යනවා. ඔවුන් බඹලොවින් චුත වෙලත් ආයේ නිරේ ලෝකෝල යනවත් සුද්ධාවාසී ඉපදුනා නම් විතරයි නැවත නිරේට නොයන්නේ. ඉතින් දෙව්ලොවින් චුත වෙලා නැවත නිරේට යන්නේ ආර්ය නොවූ දෙවිවරු. සෝවාන් වෙච්ච දෙවිවරු යන්නේ නැහැ. සකදාගාමි වෙච්ච දෙවිවරු යන්නෙත් නැහැ. නමුත් සියලු දෙවියෝ මාර්ගඵල ලැබලා නැහෙනි. කරපු පින භුක්ති විඳිනවා. මේ ධර්ම කාරණාව කතා කරන මමත් ශ්‍රවණය කරන ඔබත් ඕනතරම් දිව්‍ය ලෝකෙ හිටියා. ඕනතරම් බ්‍රහ්ම ලෝකවල හිටියා. අපි පෙර සංසාරවල පෙර බුද්ධ ශාසනවල අපි කරගත්ත අසීමාන්තික පිනෙන් අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් නිමක් නැති දිව්‍ය සැප විඳපු අය තමයි මේ ඉන්නේ. ඒ කරගත්ත කුසල ශක්තියෙන් අඩුවෙන්න ඉහළ දිව්‍ය තලවල ඉඳලා පහළට අපි ඇවිල්ලා ඉන්නවා. අන්තිමට පල්ලෙහැම දිව්‍ය තලයේ සැප විඳින්න තරන්නුත් කුසල ශක්තිය මදි හින්දා අපි එහෙන් චුත වෙලා සතර පායට ගියේ නෑ, තවත් පින් තිබ්බා. ඒක හින්දා තමයි පින්නතිනි මනුස්ස ලෝකෙට ආවේ. අපි ළඟ සුවිශේෂී පුණ්‍ය මහිමයක් තිබුණ සංසාරේ පින් කරලා ප්‍රාර්ථනා කරලා තියෙන්න ඇති මනුලව ඉපදුනත් සම්මාදිට්ඨික ජීවිතයක් ලබන්න. මේ වාගේ නිර්මල ශාසනයක ශ්‍රාවකයෝ බවට පත් වෙන්න. ඒ ඔබ මම අපි හැමෝම කරපු පුණ්‍ය මහිම. හැබැයි මට හිතෙන්නේ දැන් එකක් පැහැදිලියි. අපි ඉහළ ඉඳලා පහළට තමයි ඇවිල්ලා ඉන්නේ. එතකොට මේ මනුස්ස ලෝකෙන් පස්සේ අපිට උපදින්න තවත් ලෝක තියෙනවද? අපි එනකන් බලාගෙන ඉන්න තවත් ලෝක හතරක් තියෙනවා පින්නතුනි. පල්ලෙහ තව ලෝක හතරක් තියෙනවා. ඒ තමයි නිරයයි, තිරිසං ලෝකයයි, ප්‍රේත ලෝකයයි, අසුර ලෝකයයි. නමුත් කවුරුත් කැමතිද එහෙ යන්න? අපි කවුරුවත් මෙහෙ යන්න කැමති නෑ. එහෙ යන්න කැමති නැත්තම් මොකද්ද අපි කරන්න ඕනේ? මෙතන ඉඳගෙන පින් කරන්න ඕනේ. ඒ සතර අපායට විරුද්ධව වැඩ කරන්න අපිට හම්බ වෙලා තියෙන අන්තිම තැන තමයි අපි මේ ඉන්නේ. මේ ඉන්නේ ඒ සතර අපායට යන අතරමඟ අපිට හම්බෙච්ච චූටි විවේක කාලයක්. පොඩි නවාතැනක මේ ඉන්නේ. වැඩි කල් මෙහි ඉන්න වෙන්නේ නැහැ. හැබැයි ඒ විවේකය ඉවර වෙන්න කලින් පුළුහන්නම් නිරේට විරුද්ධව වැඩ කරන්න ඕනේ. මරණින් මත්තේ සුගතියකටවත් යන්න තරම් කුසල් රැස් කරන්න ඕනේ. එහෙම කුසල් රැස් කරන්න නම් කළ යුතු පළවෙනිම කාර්යය මොකද්ද? පළවෙනිම කාර්යය තමයි පින්නතෙනි සිල්වත් වෙන එක. ඕන තරම් බණ අහලා දැන් දන්නවා නැවත උපදිනකොට හොඳ තැනක උපදින්න නම් ඒ උපදින තැන මොකද්ද කියලා තීරණය කරන්නේ සීලය විසින්. උපදින තැන තීරණය කරන වෙන සාධකයක් නැහැ. සීලය තමයි තීරණය කරන්නේ
මරණින් මත්තේ මොහු උපදින්නේ කොහෙද කියලා. පින්නතින සිල් තිබුණොත් හොඳයි. සිල් නැත්තන්නම් තීරණයට කිසි කරදරයක් නෑ, කොහොමත් සතරාපාය තියෙනවා. ඒක හින්ද ඒ කතා කරන භයානක සතරාපායට අකමැති නම් වහ වහා සිල් රකින එක තමයි කරන්න තියෙන අවමය. තිසරණ සහිත පන්සිල්. පෙර ජීවිතවල ඔබ මම ගොඩක් පව් කරපු අය. පිනතින අපි කරපු පව් නිමක් නෑ. ඒ කරපු පව් ඔක්කොම තව විපාක දීල නෑ. ටිකයි විපාක දීලා තියෙන, ගොඩක් විපාක දෙන්න තියෙනවා. ඉතින් එහෙම ඉතුරු වෙච්ච පව් කන්දක් තියෙන නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නැවත අකුසල් කරන්න එපා කියලා. උපන් අකුසල් යටපත් කරන්න, නූපන් අකුසල් නූපදවන්න. උපන් කුසල් වඩා වර්ධනය කරගන්න, නූපන් කුසල් ආපහු උපදවල පිනෙන් පෝෂණය වෙන්න පව නැති කරලා දාන්න කියලා භාග්‍යතුන් වහන්සේ අවවාද කළේ. එතකොට අපි කල්පනා කරන්න ඕනේ, ඒ අවවාදයට පිටිටලා මේ වෙනකොට සිල් ගුණ ආරක්ෂා කරගෙන දැන් මැරුණත් සතුටින් මිය යන්න පුළුවන් ජීවිතයක් අපි ගොඩනගලා තියෙනවද කියලා හිතන්න ඕනේ. එහෙම ජීවිතයක් තවම නැහැ, සීලවන්ත බවක් තවම නැහැ කියලා හිතෙනවා නම් පින්නතේ කනගාටු වෙන්න වටිනවා. හෙට උදේ වෙනකන් ජීවත් වෙයිද දන්නේ නැහැ අපි. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝජඤ්ඤා මරණං සුයි. අද කළ යුතු දේ අදම කරන්න, කවුද දන්නේ හෙට මැරෙයිද කියලා. ඊළඟට අපි කතා කරමු මේ විමාන කතාවෙන් අපිට දෙන ලොකුම අවවාදය. පින්නතනේ අපිටත් පින් කරගන්න පුළුවන්. හැබැයි කෙනෙක් කරලා අනුමෝදන් කරන පින හරි සතුටින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේ, මට කරගන්න යෙදෙන්න බැරි වුණත් අනුන් කරලා දෙන පින් බොහොමයකින් ජීවිතේ පෝෂණය කරන්න පුළුවන්. දැන් මහ උපාසිකාව ලොකු පින්කමක් කරලා යෙහෙලියන්ට පින් දුන්නා. ඒ දුන්න පින අනුමෝදන් වෙච්ච නිසානේ මේ තැනැත්තිය මේ තරම් ආශ්චර්යමත් තැනක ඉන්නේ. අනුරුද්ධයන් වහන්සේ මේ කාරණාව පරීක්ෂා කරලා අපිට කියවන්නේ ඒ නිසානේ. එහෙනම් පින්නතනි සමහර වෙලාවට සමහර බොහෝ දෙනා නොදන්නවා වෙන්න පුළුවන් අනුන්ගේ පිනුත් අපිට අනුමෝදන් වෙන්න පුළුවන් කියලා. මොකද අපි හිතාගෙන ඉන්නේ මිය ගිය අයට පින් දෙනවා විතරයි. නෑ, ජීවත් වෙලා ඉන්න අයටත් පින් දෙන්න පුළුවන්. සමහරවිට ඒ පින් ලබන්න පුළුවන් බවත් අපි දන්නවා. ප්‍රඥාව නැති හින්දා උනන්දුවක් නැහැ. දැන් හිතලා බලන්නකෝ, අපි මේ වාගේ පින්කමකට ආවහම හරි, අපි ගමේ ගෙදර ජීවත් වෙනකොට අහල පහල පින්කම් ගෙදරක් දානි ගෙදරක් මේ වාගේ නොඑක් අවස්ථා තිබුණහම ඒ තැන්වලට බණ අහන්න ගියත් ඒ ධර්මානුශාසනාව ඉවර වෙලා ඒ ගෙදර අය පින්කමට සහභාගී වෙච්ච උදව් උපකාර කරපු සියලු දෙනාටම මේ ධර්ම දානානිසංසය අනුමෝදන් වේවා කියලා ස්වාමින් වහන්සේ ලව් අනුමෝදන් කරවනවනේ. ඉතින් අපි නිකම්ම අහගෙන ඉන්නවා මිසක්. නමුත් හරි සතුටින් ඒ කාරණාවට සවන් දීලා, අනේ සාදු සාදු මගේ අසල් වැසිය කරන මේ මහා පුණ්‍ය කර්මයේ මම කළා හා සමානවම මම අනුමෝදන් වෙනවා කියලා විශේෂයෙන් හිතලා අනුමෝදන් වෙච්චහම ඒ මහ පිංකම මටත් අනුමෝදන් වෙනවනේ. අපි සමහර වෙලාවට වන්දනාව යනවා. අපි කියමු අනුරාධපුරේ ගියා මහා සෑය වන්දනා කරගන්න. සදැහැතියෝ බොහොම මනාව සකසලා පිළියෙල කරලා පිළිගන්වපු පූජාවන් සෑය වටේම අපි දකිනවා. ඒ පූජාවක් ළඟට ගිහිල්ලා එකින් එක විශේෂයෙන් බලලා ඒ සකසලා තියෙන හැටි පිළිගන්වලා තියෙන හැටි මනාව බලලා කවුරු හරි ශ්‍රද්ධාවන්තෙක් හරි උතුම් ආකාරයට භාග්‍යතුන් වහන්සේට පූජාවක් පවත්වලා අනේ ඒ පින මමත් අනුමෝදන් වෙනවා කියලා සතුටින් අනුමෝදන් වෙන්න අවස්ථාව තියෙනවා. එහෙම පින් අනුමෝදන් වෙනවා කියලා කියන්නේත් අපේ ජීවිතයේ මහා පුණ්‍ය ගංගාවක් එකතු වෙනවා කියන එකයි. පින්නතිනි ඔබ නොදන්නවා වුණත් මම නොදන්නවා වුණත් මේ ලෝකේ කී දෙනෙක් අපි වෙනුවෙන් පින් දෙනව ඇද්ද? අපෙන් සුළු හෝ උපකාර ලබාපු අය ඉන්නවනේ. ඒ උපකාර වලට ප්‍රත්‍යඋපකාර දක්වන්නේ අපි නොදන්නවා වුණත් අපිට මිනිස්සු පින් දෙනවා.
මම කියන්නේ උදේ නින්දෙන් අවදි වෙලා යහන ඉඳගෙන මහ පොළොවේ පය තියලා මම වෙනුවෙන් අද දවසේ මේ ලෝකේ කවුරු හරි පිනක් අනුමෝදන් කළා නම් ඒ පින මේ මොහොතේම මමත් අනුමෝදන් වෙනවා කියන අදිෂ්ඨානයක් කරගන්න පුළුවන් නම් කොයිතරම් පුණ්‍ය ශක්තියක් අපි වෙනුවෙන් බෙන් වෙලා ඇද්ද? ඉතින් මේ විදිහට ජීවිතේ පිනෙන් පුරව ගන්න කොච්චර අවස්ථා තියෙනවද? ඒකට සිහිය ප්‍රඥාව අවශ්‍යයි. කරුණු කාරණා දැනගන්න අවශ්‍යයි. ඒ කරුණු කාරණා දැනගන්න බණ අහන්න අවශ්‍යයි. නිසා නිවැරදිව ධර්මයේ ශ්‍රවණය කරලා කරුණු දැනගෙන මොනතරම් පින් අනුමෝදන් වෙන්න පුළුවන්ද? ඒ විදිහට ජීවිතේ පිනෙන් පුරවගෙන තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන්ද පින්කම් කරලා ජීවිතයට පින් එකතු කරගන්න. අනුන් දෙන පින් අනුමෝදන් වෙන එකට තමයි දස පුණ්‍යක්‍රියාවේ පත්තානුමෝදනා, පත්තිපත්තානුමෝදනා. පින් කරන්නත් ඕනේ, පින් අනුමෝදන් කරන්නත් ඕනේ. අතීත වැඩිහිටියා, අතීත දෙමව්පියෝ පසළොස්වක පෝයට නැත්තම් සිල් ගන්න දවසට පන්සල් ගිහිල්ලා උදේ ඉඳලා පහුවදා එළි වෙනකන් 24 පැයක් තමන් විසින් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් ගෙදර ඇවිල්ලා තමන්ගේ දරුවෝ ටික එකතු කරගෙන වාඩි කරවගෙන තමන් කරපු පින්කම් ඔක්කොම දරුවන්ට කියනවා. අවසානයේ කියනවා, මගේ දරුවෝ මම කරපු මේ සියලුම පින් උඹලට අනුමෝදන් වේවා. ආන් ඒ වෙලාවට බොහෝම ගෞරවනීය විදිහට හිස්වැසුම් පැලඳලා නම් හිස්වැසුම් ගලවලා, පාවහන් පැලඳලා නම් පාවහන් ගලවලා, වැඳගෙන සාදු සාදු මෑණියනි ඔබ කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් අපිත් අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙන ඒ සියලු දරුවන්ට මව්පියන් අනුමෝදන් කරන පින ලැබෙනවා. ඉතින් එහෙම ලබන පිනත් හරි බලවත්, තමන් අතින් කරන පින ඊටත් වඩා මහත්සේ බලවත්. එන ජීවිතයේ හැම වෙලාවෙම පිනෙන් පෝෂණය කරගන්නවා කියන එක තමන් දැනගෙන කරගත යුතු දෙයක්. අපිට අවශ්‍යම පින් බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ නිසා හැම මොහොතකම ජීවිතේ පිනෙන් පුරවගෙන අන්‍යයන් කරන පින්කම් දැකලා සතුටු වෙලා අනුමෝදන් වෙන්න ඕනේ. නමුත් පින්නතනි වර්තමානයේ බොහෝ දෙනා පින්කමක් කරන තැනකට ගිහිල්ලා කවදාවත් ඒක දැකලා සතුටු වෙන්න උත්සාහ කරනවා බොහොම අඩුයි. සුළු හෝ වරදක් හොයාගෙන ඒ වැරදි ටික තමයි කතා කරන්නේ. වැරදි නැතුව අපිට පින්කම් කරන්න බැහැනි. අපි සියල්ල දිනපුවයි නෙමෙයිනේ. මට හරි දේ තව කෙනෙකුට අඩුපාඩු වෙන්න පුළුවන්. නමුත් යහපත් දෙයක් කරන්න විශාල මහන්සියක් දරලා තියෙනවා. ඒ වෑයම ගැන හිතලා සතුටු වෙන්න ඕනේ. ඒක අගේ කරන්න වටිනවා. ඒ හින්දා විවේචනය කරනවට වඩා අගේ කරලා අපිත් අනුමෝදන් වෙන එක මහ ප්‍රඥාවන්ත ක්‍රියාවක්. එහෙමනම් හැම මොහොතකම බණක් අහන තැනක වේවා, පින්කමක් කරන තැනක වේවා, සහභාගී වුණ සියලු දෙනාටම මේ පින් හේතු වේවා කියලා කරන අනුමෝදනාව පවා සතුටින් අනුමෝදන් වෙන්න. එදාටත් අපිට පින් පිරෙනවා. එහෙමනම් ඒ කරුණු කාරණා දැනගෙන තමනුත් පින් රැස් කරගන්නවා වගේ අනුන් අනුමෝදන් කරන පිනත් ලබන්නේ. සතර අපායට එරෙහිව වැඩකරන්න තියෙන හොඳම නවාතැනේ ඉන්නවා කියන කාරණාව දැන් දන්නවා. හැබැයි ඉතින් මේ නවාතැනේ පුදුම අවිනිශ්චිත බවක් තියෙන්නේ. තනපතක් අග රැඳෙන පිණි බිඳුවක් වගේ, ජලයේ මත ඇති වුණ දිය බුබුලක් වගේ කොයි වෙලාවෙ විනාශ වෙයිද දන්නේ. ඉඳ පිං කරන්ඩ සිල් රකින්ඩ හෙටට කල් තියන්න එපා. අද අද මේක සම්පූර්ණ කරගන්න. හෙටත් අවදි වෙන්න පුළුවන් වුණොත්, හෙටත් උදා වුණොත්, හෙටත් ඉරක් දකින්න පුළුවන් වුණොත් සතුටු වෙන්න මට තව දවසකට ජීවිතය තිබුණා. සංසාරේ කරගත්ත ප්‍රාණඝාත අකුසල් තාම මගේ ජීවිතේ බිලිගන්න ඇවිල්ලා නැහැ. ඒ නිසා අද දවසත් නිකං නිකරුණේ ගෙවෙන නිෂ්කාරණ දවසක් බවට පත් කරගන්නේ නැතුව මට පින් කරගන්න තවත් දවසක් ලැබුණා කියලා හිතලා සතුටු වෙලා පාපයෙන් ඈත් වෙලා පිනෙන් පුරවන්න ජීවිතේ. ඒ වගේ නිතර නිතර සිහියෙන් කල්පනා කරලා තිසරණ සහිතව පන්සිල් රැකගෙන ශක්ති ප්‍රමාණීම් පින්කම් කරගෙන මෙලව ජීවත් වෙච්ච කෙනා
මරණය ලංවෙන්ඩ ලංවෙන්ඩ පින්වතිනි සතුටු වෙනවා. ඇයි ඔහු දැන් හොඳට දන්නවා සිල් තියෙනවා. මරණයත් එක්කම මම මීට වඩා හොඳ තැනක උපදිනවා. මීට වඩා හොඳ තැනක උපදිනවනම් කවුද පින්වතිනි මැරෙන්ඩ බයවෙන්නේ? ඒක නිසා බය නැතුව මිය දෙන්න පුළුවන්. මරණ මංචකයේ සැතපිලා තමන් කරපු පින්කම් ආවර්ජනය කරන්න පුළුවන්. භාගිතුන් වහන්සේ දේශනා කළේ එතකොට නිකන් හරියට කඳු යායක් පේනවා වගේ. කඳුකර ප්‍රදේශයකට ගිහිල්ල බලහම හැම තැනම කඳු මුදුන් පේනවනේ. ඒ වගේ අර ලෙඩ ඇඳේ වැතිරිලා තමන්ගේ අතීත ජීවිතයේ ආවර්ජනය කරනකොට දන් දුන්න පින්, සිල් රැකපු පින්, අන්‍යයන්ට උපකාර කරපු පින්, බණ අහපු කුසල්, මේ හැම දෙයක්ම නිකන් අර කඳු ගැට වගේ පේනවා. කාටද දුකක් හිතෙන්නේ එතකොට? පුදුම සතුට. hina වෙලා මිය දෙන්න පුළුවන් කෙනෙක්. අන්න එවන් කෙනෙක් බවට පත් වෙන්න දුර්ලභව ලැබුණ බුද්ධාන්තරයක මුණ ගැහිච්ච සුවිශේෂී මනුෂ්‍යාත්ම භාවයට සාධාරණයක් කරගන්න වීරිය වඩන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටම අපි රත්නත්‍රි ආශිර්වාදේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්තුනි අද මේ උතුම් ධර්මානුශාසනාව ලක්වැසි ලෝවැසි සියලු දෙනා වෙනුවෙන්ම දානය කරන්න ප්‍රධාන දායකත්වය අරගෙන කටයුතු කරනු ලබන්නේ රෝහිණී ප්‍රියදර්ශනී පීරිස් මහත්මිය, සුනිත් දිලන්ත මහත්මා, චනුග චන්තුල පුතණුවන් ඇතුළු පිරිස විසින්. උතුම් අරමුණ ඇක්මන් පීරිස් සීයා, එච් ජී රත්නසීලී මෑනියන්, වික්‍රමතන්ත්‍රීගේ සිරිසේන මාමණ්ඩී, ඩබ්ලිව් රත්නාවතී නැන්දනිය, එච් ජී අමරාවතී පුංචි අම්මා, ඩබ්ලිව් ලක්ෂ්මන් මාමා යන මියගිය මේ සියලු මව්පියන්ට ඥාතීන්ට මේරැස් කරගත්ත උදාර පුණ්‍ය ධර්මයන් අනුමෝදන් වේවා. සාංසාරිකව පින් බලාපොරොත්තු තැන්වල සිටිත් නම් අපි අනුමෝදන් කරන මේ කුසල් ලබාගෙන සසර මග සුවපත් කරගනිත්වා කියලා පුණ්‍යානුමෝදනා කරමු. සෙත් ප්‍රාර්ථනා කරනවා රෝහිණී ප්‍රියදර්ශනී පීරිස් මහත්මියට, සුනිත් දිලන්ත මහත්මාට, චනුග චන්තුල පුතණුවන්ට, රෝහිණී පීරිස්ගේ සහෝදරයා සහෝදර සහෝදරියන් ඇතුළු පවුලේ සියලු දෙනාට, සුනිත් දිලන්ත මහත්මාගේ පවුලේ සහෝදර සහෝදරියන් සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා. දේශකයන්න් වහන්සේටත්, මාධ්‍ය ජාලයට සහසම්බන්ධ සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්කමේ දායකත්වයේ දරූ සදැහැති පින්වත් පිරිස පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච, පීතෝ භවතු ලෝකෝ ච, රාජා භවතු ධම්මිකෝ.